සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සංගීතයට ආදරය කරන ඔබ සියලු දෙනාටම. අපි දන්නවා හොඳාකාරවම ඔබ කොයිතරම් සංගීතයට ආදරය කරනවාද කියලා. හැබැයි ඔබ දන්නවාද ලංකාවේ සංගීතයට ලොකු දීර්ඝ ඉතිහාසයක් නැති වගේ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ගීත කලාවටත් ලොකු ඉතිහාසයක් නැහැ. විශේෂයෙන්ම ගීත කලාවේ මුලටම ගමන් කරවොතින් අපට හමුවන්නේ ඉන්දියානු ආභාෂය සහිත ගීත කලාවක්. ඒ ඉන්දියානුකරණයෙන් ගලවා ගැනීමට අපට බොහොම මහන්සි වෙන්න සිද්ධ වුණා. අපි බොහොම කැපකිරීම කරා, පරිශ්‍රණ කරා. කෙසේ වෙතත් සංගීතය හා සම්බන්ධ සියලු ප්‍රශ්න අපි විසඳාගත්තේ ඉන්දියානු සංගීතය පාදක කරගෙනයි. හැබැයි වර්තමානය ඊට වඩා වෙනස්. එදා අපි හිතාගෙන හිටියේ ඉන්දියානු සංගීතයේ පමණයි ලෝකෙ තියෙන්නේ කියලා. හැබැයි අද වෙනකොට අපි දන්නවා ලෝකේ විවිධ සංගීත සම්ප්‍රදායන් පිහිටනවා කියලා. ඒ නිසා වර්තමානයේ ඔබ ප්‍රේක්ෂකයා සංගීතයත් එක්ක බද්ධ වෙලා ඉන්න ප්‍රේක්ෂකයා දන්නවා සංගීතයේ නිම් වලලු පුළුල් කරගෙන යා හැකි මාර්ගය බොහෝ දුරයි කියලා. මේ ටෝන් පොයම් වේදිකාවෙන් අපි උත්සාහ කරන්නේ ලෝකයේ පවතින වූ විවිධ සංගීත සම්ප්‍රදායන් ඔබේ ගෙදරටම එනත් දෙන්නටයි. අප දන්නවා ඔබේ හැම සංගීත සම්ප්‍රදායකටම එක හා සමාන ලෙස ආදරය කරනවා කියලා. පරම්පරාවෙන් පරම්පරාවට සංගීතයේ කොයිතරම් වෙනස් වුණත් ඒ හැම යුගයකටම ආදරය කරන ප්‍රේක්ෂකයන් අපිත් එක්ක ඉන්නවා. මේ දෙපරපුරක මියසි අරුමැසිය ටෝන් පොයම් 2000 දශකයේ රජරට තරුණයෙක් අහිංසක ස්වරූපණයක් සහිත ගීතයක් ඔස්සේ ජනමාධ්‍ය අවකාශය ආක්‍රමණය කරනවා. ඔහු නමින් ක්‍රිෂාන්ත එරන්දක. එම යුගය තුළ ඔහු සැලකිය යුතු ජනප්‍රියතාවක් අත්පත් කරගන්නේ තමන්ටම ආවේණික රසික සමූහයක් නිර්මාණය කරගනිමින්. තම අනන්‍යතාවය සහිත ගී ආරක් ඔස්සේ තම ගමන යන ක්‍රිෂාන්ත මෙරට ගීතයට තවත් රසාස්වාදයක් අනාගතයේ එක් කරනු ඇති. සැලකිය යුතු කාලයක් තිස්සේ සංගීත ඇසුරේ සිටමින් සෙමින් නිර්මාණකරණයේ යෙදෙන නවපරපුරේ දක්ෂ නිර්මාණකාරියක් දිනූපා කෝදාගොඩ. කුඩා කල සිටම ගායනයේ යෙදෙමින් තම ගායන කෞශල්‍ය මුහත් කරගත් ඇය මේ වෙත පිට අභියෝගාත්මක ලෙස නිර්මාණකරණයට මෙරට සංගීත අවකාශයට මුදා හැරීමට සූදානම්. ඇය මෙරට ගීතේ පැහැදිලි අනාගත ස්ථානක් වනු ඇති බව කිව යුතු සත්‍යයක්. Thank you.
දන්නවා ටෝන් පොයම් වේදිකාවේ හැමදාම අපි දකිනවා පරම්පරා දෙකක්. ඒ පරම්පරා දෙකේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව නියෝජනය කරමින් සිටින්නේ ක්‍රිෂාන්ත එරන්දක. සුබ සන්ධ්‍යාවක්. කොහොමද ජීවිතේ? වරදක් නෑ. ඉතින් සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා. සාමාන්‍ය විදිහට ජීවිතේ දිහා බලන් ඉන්නවා. දැන් නම් වැඩපුර දකින්නට ලැබෙන්නේ සංගීතය හා සම්බන්ධ තරඟවර තීරකවරයෙක් හැටියට කිව්වොත් නිවැරදිද? එහෙමත් දැන් රියැලිටි කලාව ලංකාවට ආපු පළවෙනි වැඩසටහන ඉඳලා යම් යම් විදිහකට දායක වෙන්න ලැබුණා. ඉතින් විශේෂයෙන් පොඩි දරුවන්ගේ වගේ ටිකක් වැඩිපුර ඉන්නවා. ඉතින් හම්බෙන හැම අවස්ථාවකම මම හිතන්නේ සංගීතය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා හිතෙන වටපිටාවක් ඇතුලේ ඉදිරිපත් වෙනවා. ඔව් විශේෂයෙන්ම වී පැදුරෙන් කියන්නේ ඉතාමත්ම හොඳ ආරම්භයක් ඔබේ. ඒ ආරම්භයත් එක්ක ඔබ බොහෝ දුරක් යයි කියලා එවකට හිටපු ප්‍රේක්ෂකයා පවා විශ්වාස කළා. නමුත් මට හිතෙනවා මේ කාලේ ටිකක් අලසකාරී ලෙස හැසිරෙනවාද සංගීතය තුළ. එහෙම නැත්නම් ඔබේ මේ තීරක තනතුරත් එක්ක ඔබ ටිකක් අවිවේකී වෙලාද? නෑ නෑ නිර්මාණ නම් කරනවා. වැඩි දියුණු දැන් රූප මාධ්‍යයට එනකොට ඒකේ තියෙන වැඩසටහන් වලට අර ජනප්‍රිය ගීත තමයි හැම වෙලේම මුසු වෙන්නේ හැම වෙලේම ගයන්න වෙන්නේ. ඊළඟට රේඩියෝ මාධ්‍ය ගත්තොත් අනන්තය අප්‍රමාණයි අලුත් සින්දු යනවා. ප්‍රශ්නේ තියෙන්නේ රේඩියෝ දැන් අහන්නේ නැහැ ඇහෙනවා. අහන්නේ නැහැ නේ කවුරුත් ඇහෙනවා. එතකොට ඔය අතපසුවීම් වෙනවා රසිකයෝගේ පැත්තෙනුත්. හැබැයි ඉතින් කාට හරි එහෙම විශේෂයෙන් හොයන්න ඕනනොත් අන්තර්ජාලයේ මේ මෑතක කරපු මම හිතන්නේ මම මේ මෑතක සිංදු 35ක් විතර කරලා තියෙනවා. ඉතින් ඒවා අන්තර්ජාලයේ සැරිසරනවා බලනවා. ඒවට වෙනම හම්බුනහම කතා කරනවා කමෙන්ට්ස් හම්බෙනවා. සමහරක් තැනකදී තමයි මේ වගේ වැඩසටහනකට ආවත් ඒ වගේ අලුත් ගීතයක් ගයන්න මේ අවස්ථාව හම්බෙන්නේ. ඔව් ඇත්තටම අන්තර්ජාලය බැලුවොත් එහෙම අපිට ඔබේ නිර්මාණ ගොඩක් දකින්නට හම්බෙනවා. විශේෂයෙන්ම මේ විකල්ප මාධ්‍ය හරහා ගීත ප්‍රචලිත වීම දැන් අද යුගයේදී අපි බොහොම දකින කාරණාවක්. මේ යුගයට ගැලපෙන ගීතද ඔබ නිර්මාණය කරලා තියෙන මෑතකදී විශේෂයෙන්ම ඔබ ස්වභාවිත සංගීතයත් එක්ක මැදමාවතේ ගමන් කළ ගායකයෙක් හැටියට ඔබ හිතනවාද ඔබගේ ප්‍රේක්ෂක ආකර්ෂණය තාමත් ඒ විදිහම තියාගන්නවා කියලා? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් ඒ පරිස්සම් වීම තමයි දැනන්නේ. මේ කියන්නේ ඒකම තමයි මම හිතන්නේ අපිට තිබුණු ලොකුම හයිය. විවිධ ප්‍රවණතා එනකොට ඒ කිසිම ප්‍රවණතාවයක් මම ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි මං ඒව තෝරා බේරාගෙන මගේ ස්වභාවිත සරල ගීතය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් තමයි අනුගත උනේ. ඒක තමයි මගේ තියරි එක. හැබැයි දැන් අද හොඳ උදාහරණයක් ඒකට. අද දැන් මගේ ජනප්‍රිය සින්දු කීපයක් මේ පුතා මං හිතන්නේ ඒක වෙනස් විදිහකට සංගීත සපයනවා. ඉතින් හැබැයි ඒක මමත් පිළිගන්නේ අර රාමුව ඇතුලේ තියාගෙන වෙනසක් කරනවා මිසක්ක අර හම්බෙන අර මොකද්ද ඒ වචනේ වල්බూరు නිදහසක් අරගෙන එළියට පයින් නැතුව ඒ නිර්මාණයට හානියක් නොකර ඒක ඉන්නවනම් තෑ හොඳයි. මේ වෙනුවෙන් පෙනී හිටිනවා. වී පැදුරෙන් හොඳම ටික අරන් යන එක තමයි වැඩේ නේද? ගොඩක් වී තියෙනවනේ. Thank you.
හොඳයි අද වේදිකාවේ අපිට හමුවන අපේ කාලේ එහෙම නැත්නම් තරුණ પરම්පරාව නියෝජනය කරන්නේ දිනූපා කෝදාගුණ හරිනේ හරි කවුද මේ දිනූපා කොහෙන්ද මේ දිනූපා එන්නේ ශේෂ්ඨය මම හිතන්නේ මුලින්ම මාව ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ ළමා ගායිකාවක් විදිහට හපම් පැදුර කියන වැඩසටහනෙන් එහෙම තමයි සංගීත ශාස්ත්‍රයට ගායන ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ ළමා ගායිකාවක් විදිහට ඊට පස්සේ ටිකක් තරුණ අවදියට එනවත් එක්ක මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවසන් කරනවත් එක්කම වගේ ටිකක් රංගන ශාස්ත්‍රයට වේදිකාව පැත්තට පොඩ්ඩක් යොමු වෙනවා මාව. ඉතින් ඒ නිර්මාණ කීපයකටත් මම දායක වෙනවා දැනටත් දායක වෙමින් ඉන්නවා. ඊට අමතරව ලබන අවුරුද්ද වගේ වෙනකොට මම හිතන්නේ රූපවාහිනියම විකාශනය වෙන ආනන්ද අබේනායක සර්ගේ ටෙලිනාට් එකක් මාව දකින්න ලැබේ චරිතයකින්. ඔව් මේ වේදිකාවේදී අපි කතා කරන්නේ සංගීත ගැන. පමණක් නෙවෙයි අපි සංගීතයට හැරෙනවා. මම දන්නවා ඔබ වෙනත් ඉසව් ගණනාවක විශේෂයෙන්ම කලාවට අයිති බොහෝ දේවල් ඔබ කරනවා කියලා. නමුත් සංගීතඥයෙක් හැටියට එහෙම නැත්නම් සංගීතය ඇසුරු කරන්නියක් හැටියට ගායිකාවක් හැටියට මේ වේදිකාවට එන්න මොන වගේ දේවල් කරලා තියෙනවද? ඇත්තටම මමත් පුංචි කාලේ ඉඳලම ගායනය කියන විෂය හදාරමින් ඒගෙන ඇත්තටම පරේෂණ කරමින් සහ විවිධ ශෛලීන් ඒ කියන්නේ හදාරමින් සහ ඒවා කොහොමද පර්ෆෝම් කරන්නේ කියන එක ගැන ප්‍රැක්ටිස් එකක් කරමින් සිටිනවා තාමත් ඉතින් මගේ නිර්මාණ කිහිපයකත් ඉදිරියේදී ඇත්තටම එළිදක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අතරම මම හිතන්නේ ගොඩක් ජනප්‍රියයි කුවේනි කියන ගීතය. ඒකේ කාන්තා කටහඬ මගේ. ඒ වගේ මේකේ මියුසික් වීඩියෝ කිනෙත් පෙනී හිටින්නෙත් මමයි ගායකයා රිද්ම පීරවර්ධන. ඉතින් මම හිතනවා ඒ හරහා තමයි මම මේ අවදීදී ටිකක් ජනප්‍රිය වුණේ ටිකක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ කියලා. දිනූපා දැන් ඔබේ අධ්‍යයන කාර්යයන් නිසියාකාරව සිදු වෙනවා. ඔබ කුඩා කාලයේදීම හපන් පැදුර වගේ වැඩසටහන් වල හිටියා. එතනින් එහාට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ තුරුබ ප්‍රාසංගික කලාව පිළිබඳ විශේෂ උපාධියක් තියෙනවා ඔබට. මේ හැමදේම එක මම මේ ප්‍රශ්න බෙන් අහන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ සංගීතයේ යම්කිසි විදිහකින් වර්තමානයේදී අර්බුදයකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අන්තර්ජාලයේ පහසුකම් සහිත එහෙම නැත්නම් තාක්ෂණික පහසුකම් සහිත ගායන પરම්පරාවක් එනකොට මේ චෝදනා අහන්න හම්බෙන අලුත් પરම්පරාවට. නමුත් මම ඔබෙන් අහන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සංගීතය හා ඒ කලාත්මක විෂයන් හැදෑරීම තුළ යම්කිසි යහපතක් වෙනවද සැබෑ වශයෙන්ම ඔහුට ඔහු සංගීත කර්ලියට එනකොට මේ ලංකාවේ? මෙහෙමයි. ඇත්තටම මේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි ධාරණයක්. ඇත්තටම මගේ මූලිකම විෂය වුණේ නර්තනය. හැබැයි මම දකින දෙයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන හැමෝම ප්‍රාසංගික කලා ශිල්පීන් විදිහට, ඒ කියන්නේ දැන් සංගීත පීඨය ආගත්තම ගායක ගායිකාවෝ, එහෙම නැත්නම් වාදන ශිල්පීන්, ඒ විදිහට ප්‍රමාණ උත්සාහ ගන්නවට වඩා, ඒ විදිහට නිර්මාණාත්මක ඉදිරියට එන උත්සාහ ගන්නවට වඩා ඔවුන් ගොඩක් ගුරු වෘත්තිය වගේ දෙයකට තමයි එතනින් ගුරු කරවන්නේ. ඒකත් එක මට හිතෙනවා පොඩි විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් ප්‍රාසංගික කලා ශිල්පියෙක් වෙන්න ප්‍රමාණවත් මදි. මොකද ඒක අනිවාර්යෙන්ම අපිට එක්ස්පීරියන්ස් ඕනේ. ඒ අපි ඉදිරිපත් කිරීම කරලා ඒ අත්දැකීම් ලබාගෙන ඒ පිළිබඳ හැදෑරීමක් කරලා සමහරට ඒක ස්වයං හැදෑරීමක් බොහෝ දුරට. මොකද ලංකාවේ එහෙම ඒව ගැන ලොකුවට දැන් අපේ විශ්වවිද්‍යාලයේ ඇතුලේ පවා එහෙම ඒකට හුරු කිරීමක් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. එහෙනම් මම හිතන්නේ ලංකාවේ දක්ෂ ප්‍රාසංගික කලා ශිල්පියෙක් වෙනවා නම් ඒක ගොඩක්ම ස්වයං හැදෑරීමක් තුලින් වෙන දෙයක් කියලා. පංච කල්යාණී සෞම්‍ය මේ
සෞම්‍ය මේ රාත්‍රියේ නින්ද අද නින්ද පැටලී වෙලී මන්ද නෙතු මතම නොනිදාරදී පංච කල්යා සංදීප ජයකොඩිය අද අපිත් එක්ක ඉන්නවා මේ වාද්‍ය වෘන්දයේ මෙහෙවන්න එහෙම නැත්නම් නව සංගීත සංයෝජකයා හැටියට සංදීප දැන් අදත් ඉන්නවා අපිට බොහොම ආදරය කරන්න පුළුවන් પરම්පරාවල් දෙකක් විශේෂයෙන්ම ප්‍රශාන්තයගේ પરම්පරාවේ ගීතවලට අපි බෙහෙවින්ම ප්‍රිය කරනවා ඒ වගේම තමයි දිනුපාගේ પરම්පරාවත් එක්ක ඔබ බොහොම ළඟ ඇසුරක් තියෙනවා මෙන්න මේ પરම්පරාවල් දෙක එක වේදිකාවට ගෙන එන්නේ මේදී මොන වගේ සංගීතයක්ද ඔබ යොදාගත්තේ අද අතරම කියනවා නම් මෙවර ටෝන් පොයම් ප්‍රසංගේ හරි විශේෂයි මොකද මේ ඉතින් අපේ මාමා කෙනෙක් අපි පොඩි කාලේ නම් ඇසුරු කරපු දිනු පව ගත්තොත් එයාත් පොඩි කාලේ මං ඇසුරු කරලා තියෙනවා හපම් පැදුර කියන ප්‍රෝග්‍රෑම් එකේ හිටියා ඒකසේ එක එපිසෝඩ් එකට අපි ආවා ඒ කාලේ තමයි අපි හම්බ වෙලා තියෙන්නේ අද ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ හඬවල් දෙකක් එක වැඩ කරන්න ලැබීම මට පොඩි චැලෙන්ජ් එකක් වුණා. මොකද ක්‍රිෂාන්ත මාමගේ සින්දු දෙන්නත් අපි ගත්තොත් අද කරා මොකද අර පංච කල්යාණී ගීතේ පොඩ්ඩක් තියෙන ඔරිජිනල් එකෙන් එහාට ගිහිල්ලා අපි ඒක ජෑස් 4/4 ස්විංග් එකක් හැටියට කරා. ඉතින් ඒ කරපු එක්ස්පෙරිමෙන්ටේෂන් එකෙන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඔරිජිනල් සින්දු අහුවොත් ඒකේ මියුසික් තියෙන්නේ ඒ නෝමල් 4/4 යන රිද්ම් පැටර්න් එකේ. හැබැයි දැන් මේ අද අපි හදලා තියෙන ගීතේ ඒ ගහලා තියෙන මියුසික් ඒ ගහලා තියෙන කවුන්ටර්ස් බිට්ස් ඔක්කොම වෙනස් වෙලා අනිතක මෙතුමාගේ ගීතේ ගායනා කරන ස්ටයිල් එකත් පොඩ්ඩක් එහෙම මෙහෙම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ පංච කල්යාණයට අමතරව 6 වෙනි 7 වෙනි කල්යාණයට මේ ගිහිල්ලා තියෙනවා. ඔව්. පැටර්න් එක ඇතුලේ يعني පැටර්න් එක ඇතුලේ අර රස තියාගෙන සිංගින් ඇක්සන්ට් එක චූට්ටක් වෙනස් කරලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. මම දැන් ඒක ඉතාලම මේ සියුම්ව මටත් නොකිය ඒක මගෙන් අරගත්තා. නෑ මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම මේ රීමේක් රීඅරේන්ජ්මන්ට් එක කරනකොට ඕනෙක් කෙනට පුළුවන් ගීතය ඇතුළට එක එක නාද රටා එතකොට අපේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් දාලා ඒක වැඩි කළා වැඩි කළා වැඩි කළා සමහරලාට ඒක හොඳ රීමේක් එකක් වෙන්න නැති තරමකට යන්නත් පුළුවන්. සමහරලාට තියෙනවා රීමේක් එකක් කරනකොට පොඩ්ඩක් හිතන්න ඕනේ මෙතන මොකද්ද මට එන හැඟීම. මෙතන මොකද්ද ගායකයාට වෙන්න ඕනේ. සහ මේ සින්දුවේ අපි පොඩ පිටිපස්සෙන් ඉඳන් ඒක පින්තූරයක් හැටියට බැලුවොත් මොන මොන පාටද මෙතන එන්න ඕනේ මොන මොන කලර් එකක්ද එන්න ඕනේ මේ ගීතෙට. ඉතින් ඒක පොඩ්ඩක් බලලා
පොඩ මයින්ෆුලි ඒක කරනකොට මං හිතනවා අර ඉන්න රාමු ඇතුලේ පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් දැවැන්ත විදිහට දැනෙන්නේ. ඒත් එක්කම දැන් මට කටහඬ වල දෙයක් ගැන කියන්න අවස්ථාවක් දුන්නොත් මං ඇත්තටම ආසයි මේ දිනූපා සහ ක්‍රිෂාන්ත මාවත් එක්ක වැඩ කරන්න. මොකද දිනූපාගේ තියෙන කටහඬයි ඒ ඔක්කොම ගත්තම එයා ඇත්තටම ඉංග්‍රීස් වලින් කියනවා ට්‍රිපල් ත්‍රෙට් එකක් කියලා. ට්‍රිපල් ත්‍රෙට් එකක් කියන්නේ රංගනයයි ගායනයයි නර්තනයයි තුනම හොඳට හදාරපු කෙනෙක්ට. ඉතින් ඇත්තටම ඒ හදාරපු ඒ ශෛලියන් තුනින්ම මං හිතන්නේ දිනූප ගොඩක් කියන්නේ එකෙන් අරගෙන ගොඩක් දේවල් කියන්නේ ඒක සිංගින් එක සිංගින් වලටත් යොදා ගන්න ඒ ගොඩක් ඒක මේ මේ විශේෂත්වයක් වෙලා තියෙනවා. ඉතින් මේ මෙතුමා ගැන කියනවා නම් මේතුමාගේ ගීත ඉස්සරින්නම් අපි පොඩි කාලේ අහලා තියෙනවා. ඉතින් ඒ ගීතවල තියෙනවා අමුතු රසයක්. ඇත්තටම ඒ කටහඬේ හරි අමු මිහිරක් තියෙනවා. හරි සෞම්‍ය බවක්. ඒකට ඒක හරියට හිතට අල්ලන කටහඬක්. ඉතින් ඒක ඒ මේ හඬවල දෙයක් එක වැඩ ගන්න හම්බෙච්ච එක මට ලොකු භාග්යක් ඇත්තටම. They didn't even make a sound. I found a way to let you in, but I never really had a doubt. Standing in the light of your halo, I got my angel now. It's like I've been a vacant. Every rule I had to break in. It's a risk that I'm taking. I am never gonna shut you out. Every man looking now, I'm surrounded by your embrace. Baby, I can see your halo. You know you're my saving grace.
හොඳයි දැන් අවසාන වශයෙන් මම අහන්න කැමති අලුත් પરම්පරාවේ බොහෝ දෙනෙක් ඔබ ඉදිරියේ ගීත ගායනා කරනවා තරඟවලදී මෙන්ම හැම තැනදීම ඔබ තීරකවරයෙක් වශයෙන් ඉතාමත්ම බාර දුවර කාර්යයක් කරන්න මේ රටේ මේ අලුත් પરම්පරාව යන මාර්ගය පිළිබඳව ඊට කලින් પરම්පරාවේ බොහෝ වෙලාවට චෝදනා තියෙනවා හැබැයි යෝජනාවක් තියෙනවා බොහොම ආදරණීය අවස්ථාවක් තියෙනවා ඔබට දෙන්න පුළුවන් ආදරණීය පණිවිඩය මොකක්ද ඊළඟ પરම්පරාවට මෙහෙමයි මම කලිනුත් කිව්වේ දැන් මං දැන් මම කිසි විටක සංගීතය කියන්නේ මේක විශ්ව භාෂාවක් නේ. ඒතර මේක ඇතුලේ ඕන කෙනෙකුට ඕන වෙනස්කමක් කරන්න පුළුවන්. ඒක ශ්‍රාවකයා තමයි ඒකේ බාර ගැනීම සහ බාර නොගැනීම තීරණය කරන්න ඕනේ. ඒතර එහෙම කරයි කියලා දෝෂාරෝපණේ නගන එක මම එච්චරම එකඟ නැහැ. හැබැයි ඔවුන් යමක් කරනකොට ඔවුන්ට තියෙන්න ඕනේ අර මේ පැත්තෙන් අපි දෝෂාරෝපණය නගන්නේ නැහැ වගේම අනිත් පැත්තෙනුත් තියෙන්න ඕනේ අපව අපේ වැඩිහිටි පරම්පරාව එහෙම නැත්නම් මේ නිර්මාණ ටික ඔක්කොම අරගෙන මේ සංගීතය මෙතෙන්ට අරන් ආපු පිරිසට අපි මොකද්ද දෙන පණිවිඩය එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගෙන් අපි මොනවද ඉතුරු කරන්නේ කියන එක සහ ඒ වගේම හිතන්න ඕනේ පරම්පරාව මෙතනින් පස්සේ පරම්පරාවක් එනවනේ දැන් අපෙන් පස්සේ පරම්පරාවක් ඉන්නවා වගේ දැන් අපි අමරදේව මහත්තයාගේ පරම්පරාවෙන් පස්සේ අපි බොහෝ පරම්පරා කීපයක් පහු කළනේ අපි මේ ඉන්නේ. ඒතර එතන ඉන්න අය හිතන්න ඕනේ ඊළඟ පරම්පරාවට අපි මේව ඉතුරු කරන්නේ මොනවද කියලා. මොන ඔය කාරණේ ගලප ගත්තා නම් මම විශ්වාස කරනවා ඉතාලේසි මේ වැඩේ කරන්නේ. සහ මම යෝජනා කරනවා දැන් මම සමහර වැඩසටහන් වලට ගියාම ඒ ගීත ගායන අය දැක්කහම සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ හිතන්නේ එහෙම සිංගින් කැපැසිටි එකක් තියෙනවද කියලා හිතන්න බැරි. ඉතින් මම කියන්නේ දැන් ඒ ඒ එහෙම ගයන්න පුළුවන් හැකියාව තියෙනකොට එක තැනකට කොටු වෙන්න එපා. ජීවිතේ ගොඩක් දේවල් විඳින්න. ගොඩක් දේවල් තියෙනවා ඊට එහා කරන්න. ඒ හැම පැත්තක් ගැනම හිතලා රටට දෙවෙනි හිතන්න ඕන රට. මොකද මේ රටේ ඉන්න මිනිස්සුනේ මේ වහන්නේ. අපිට බෑනේ වෙන රටකට මේ ටික අහන්න දෙන්න. පුළුවන් අහන්න දෙන්න. ඒ වෙන විදියක්. නමුත් අරක ඔය කියන කාරණා දෙක තුන ඔළුවේ තියාගෙන නිර්මාණ වලට එනවනම් මම හිතනවා මේක තරුණ පරම්පරාවට ඉතාම සුන්දර තැනක් වෙනවා. ඔව් තරුණ පරම්පරාවෙන් මේකට කොයි වගේ උත්තරයක්ද තියෙන්නේ විශේෂයෙන්ම හොඳ තාක්ෂණයක් ඔබ සතුව තියෙනවා සහ හොඳ නිර්මාණ ශිල්පීන් ඔබ වටේ ඉන්නවා මේ හැම සම්පතක්ම තියෙනවා අපිට නැත්තේ මේ ඔක්කොම එක රාශිය කරගෙන විශේෂයෙන්ම පෙර පරම්පරාවයි අද පරම්පරාවයි මේ හැමදෙනාම එකතු කරගත්තු වේදිකාවක් තමයි අපි හොයන්නේ. ඒ තුළ තමයි මම හිතන්නේ රටකට අවශ්‍ය කරන සංගීතය අපිට හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඔබේ පරම්පරාව තුළ ඒ සඳහා මොන වගේ දායකත්වයක් තියෙද සර්? ඇත්තටම මේ තව දෙයක් මම පොඩි දෙයක් එකතු කරන්නම් ශ්‍රශාන්ත අයියා කියපු දෙයට මාත් විශ්වාස ඒ කියන්නේ විශ්වාස කරන විදිහට අනිවාර්යයෙන්ම අපි මේ දැන් ඇවිල්ලා මේ රැඟුම් දක්වන්නේ අපිට පෙර පරම්පරාව හදලා දුන්න වේදිකාවනේ. ඔවුන් තමයි මේක මෙහෙම ගොඩනගාගෙන ඇවිල්ලා අපිට දැන් මෙහෙම මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඒ පරම්පරාවට මං හිතන්නේ ගොඩක් දුරට ගත්තහම තරුණ පරම්පරාවේ අයගේ හැම ගෞරවයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කියන හරි හොඳ මුලක් තියෙන තරුණ පරම්පරාවක් නම් අනිවාර්යෙන් මේක එහෙම තියෙන්න ඕනේ. ඉතින් ධනංජය කිව්වා වගේ තාක්ෂණය දියුණුයි හද අපිට ඒ විෂයන් හදාරන්න තියෙන අවස්ථාවන් තියෙනවා දැන් පෙර පරම්පරාවට වඩා. ඉතින් ඒ හැමදේම උදව්වක් කරගෙන හැමදේම හොඳ අවස්ථාවක් කරගෙන ඒ වගේම මං හිතන්නේ අර පෙර පරම්පරාවෙන් ඔවුන්ගේ ඇප්‍රිෂියේෂන් එක සමග යන්න පුළුවන් නම් අපිට අපේ පරම්පරාවට මං හිතන්නේ ඒක තමයි වටිනම දේ. ඒක එහෙම තමයි මං හිතන අනාගත පරම්පරාවක්කට මේ ශ්‍රේෂ්ත්‍රය දායද කරන්න පුළුවන් නම් හොඳම විදිය කියලා තමයි මාත් විශ්වාස කරන්නේ. ඔව් අපේ සංගීත පරම්පරාවල් තාමත් අපේ සංගීතය හොයාගෙන යන ගමන නවත්තලා නැහැ. අපි කිව්වා සංගීතයේ තියෙන බොහොම කෙටි ඉතිහාසයක් කියලා. හැබැයි මේ ඉතිහාසයේ දීර්ඝ ඉතිහාසයක් වෙන දවසේ අපිට හොයාගන්න පුළුවන්කමක් ලැබේ අපේ සංගීත සම්ප්‍රදාය කුමක්ද කියලා. අපි මේ වගේ තවත් ලස්සන දවසකදී හමු වෙමු. එතෙක් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. Thank you.
Then